සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා අද සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සතිපට්ඨාන ධර්මය බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් අති උතුම් වූ ධර්ම රත්නයේ පිළිබඳවත් අප්‍රමාණ වූ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මේ රැස්වෙච්ච සියලු දෙනාට වගේම ලංකාවාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටම දානේ කරවන්නත් රැස්වෙච්ච සියලු දෙනාමත් සද්ධර්ම ශ්‍රවණේ කරන්න කැමති සියලු දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මනාව සද්ධර්ම ශ්‍රවණේ කරලා මේ සතිපට්ඨාන ධර්මය ඉගෙනගෙන සංසාරයෙන් එතර යන්න වහවහ කටයුතු සකස් කර ගැනීමේ අභිප්‍රායත් ඇතුව තමයි මේ සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්නේ. පින්නතරි මේ ධර්ම දේශනා මාලාවේ කලින් ධර්ම දේශනාව අපි නතර කරපු තැන මේ සත්වයාගේ සීල විසුද්ධිය සංසාරයෙන් එතර යන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු භාවනාව මුදුන්පත් කරගන්න අවශ්‍ය මූලික සුදුසුකමක් වෙච්ච සීල විසුද්ධිය පිළිබඳව අපි මුලින් සාකච්ඡා කළා. මේ දේශනා මාලාවේ අන්තිම දේශනාව අපි ඉවර කළේ ඒ හරියි. සීල විසුද්ධිය අතීතයේ අය කොහොම සිල් ආරක්ෂා කළාද විශේෂයෙන් අපි සඳහන් කළා බොහෝම ධෛර්ය සම්පන්න අය මාසයකට දවස් 14ක් සිල් ගත්තා කියලා. තවත් සමහර අය මාසයකට දවස් 8ක් සිල් සමාදන් වුණා. මාසයකට දවස් 6ක් පූර්ණ උපෝසත සමාදන් වුණා. පසළොස්වක පෝය දවසට කලින් දවසත් පසළොස්වක පෝය දවසත් අමාවක පෝය දවසට කලින් දවසත් අමාවක පෝය දවසත් පුර අටවක අව අටවක ආදී පෝය දවස් දෙකත් එක්ක දවස් 6ක් යටත් පිරිසෙන් ධර්මයේ සඳහන් කරනවා දැනට දිව්‍ය ලෝකයේ ඉපදලා ඉන්න දෙවිවරු මාසයකට දවස් 6ක් පූර්ණ උපෝසත සමාදන් වෙච්ච අය කියලා. ඒ කාරණාව සම්පූර්ණ කරන්න එච්චර වීරියෙන් සිල් රැක්කා. අතීතයේ දවස් 14ක් වීරියවන්තව සිල් ආරක්ෂා කළා. ඒ කියන්නේ පන්සිල් නෙමෙයි 8 සිල්, 10 සිල් ආදී සිල්. නিত্য වූ සීලේනි පංචශීලේ. ඒ අත්‍යවාරම මත අපි පිටලා ඉන්නවමයි. එහෙමනම් මේ සීල විසුද්ධිය මේ භාවනාව මුදුන්පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. භාවනාව වඩාගෙන යන කෙනෙකුට හිතෙනවා නම් මේ භාවනාව මම ප්‍රගුණ කරලා තියෙන හැටියට මේ වෙනකොට මට යම් ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනේ, නමුත් ලැබුණේ නැහැ. එහෙම ලැබෙන්නෙම නැත්තම් ආපහු තමන්ගේ සිල් ආවර්ජනය කරලා බලන්න ඕනේ, මගේ සීලය කොතන හරි පළුද්දක් බිඳීමක් තියෙනවද. එහෙම සිල් ආවර්ජනය කරලා නැවත සිල් පිරිසිදු කරලා ඒ ගමන ආරම්භ කළ යුතුයි. ඒ නිසා සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. ප්‍රඥාව කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළා. විශේෂ වශයෙන් ප්‍රඥාව ආකාර කීපයකින් අපි සාකච්ඡා කරත් එදිනම මේ ප්‍රඥාව ආලෝකයක් බවට පත් වෙනවා, ප්‍රඥාව රතනයක් බවට පත් වෙනවා. මේ ආදී කරුණු අපි සාකච්ඡා කරන්න යෙදුණා. සතිපට්ඨාන අට කතාවේ සඳහන් වෙන සහ අභිධර්ම අට කතාවේ සඳහන් වෙන කරුණු කීපයකුත් අපි ඒත් එක්ක සාකච්ඡා කළා. එහෙමනම් අද දේශනාව මේ ප්‍රඥාව රතනයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොහොමද ප්‍රඥාව රතනයක් බවට පත් වෙන්නේ කියන තැන ඉඳලා අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. විශේෂයෙන් ප්‍රඥාව රතනයක් කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පිහිටන ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි රතනයක්
කියලා සඳහන් කරන්නේ. එතන අට කතාව සඳහන් කරනවා. මේ රතනය කියන වචනය හඳුනගන්න අපිට බුද්ධ රතනය කියලා කියහම සමහරලාට වැටහෙනවා මදි. ධර්ම රතනය, සංඝ රතනය කියලා කියහම තේරුම් ගන්න සාමාන්‍ය විදිහට අපි දකින්නේ ඒ කියන්නේ අපි රතන දැකලා තියෙන හැටියට. අපි වර්තමානයේ දැකලා තියෙන රතන මැණික් රත්තරන් වගේ දේවල්. නමුත් ඊට වඩා වටිනා රත්න වර්ග ලෝකේ තිබිලා තියෙනවා. එතකොට ඒ සියලුම රතනයන්ට වඩා උත්තමයි බුද්ධ රතනය කියලා කියහම. විදුර ජාතකයේ සඳහන් කරනවා මේ පූර්ණක කියන යක්ෂ සේනාධිපති අතේ තියෙන රතනයක් පිළිබඳව මාණික්කය. මේ මාණික්කයේ ආලෝකයෙන් බලහම ඒ ආලෝකයේ ඇතුළෙන් සක්වලවල් දහස් ගණන් පේනවා. ඒ තරම් ලොකු බලයක් මේ මාණික්කයට තියෙනවා. සක්විති රජෙකුට පහළ වෙනවා මාණික්ක රතනය. බොරවෙච්ච වතුරට දැම්මොත් පැහැදිලි වෙනවා. උදකප්පසාද මාණික්කය කියලා කියනවා ඒ නිසා. දිග දීයක ගැට ගහලා අහසේ එසෙව්වොත් මේ මධ්‍යම රාත්‍රී සැතපුම් 400ක පමණ ප්‍රදේශයේ සූර්යා පෑවිවා වගේ එළිය වැටෙනවා. සඳහන් කරනවා මිනිස්සු ඉරපායලා කියලා එදිනෙදා තමන්ගේ වැඩ ආරම්භ කරනවා කියලා. ඒ තරම් එළියයි මේ මාණික්කය. එහෙමනම් එහෙම රතනත් ලෝකේ තියෙනවා. නමුත් එවන් සියලු රතනයන්ට වඩා බුද්ධ රතනය උතුම්. ඊට වඩා ආලෝකමත්. ධර්ම රතනය, සංඝ රතනය ඊට වඩා ආලෝකමත්. එහෙමනම් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පරිහරණය කරන රතනයක් තමයි ප්‍රඥා රතනය කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාව රතනයක් බවට පත් වෙලා තියෙන්නේ උන්වහන්සේලාට. අන්න ඒ නිසා සඳහන් කරනවා ප්‍රඥාව ඇති සත්‍යය කවදාවත් මුලා නොවෙන බව. ප්‍රඥාව සහිත සත්‍යය සංසාරේ කවදාවත් මුලා වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තම අරමුණෙහිම මුලා වෙන්නේ නැති නිසා අමෝහෝ කියලා මේ ප්‍රඥාව හඳුන්වන තව වචනයක් තියෙනවා. අරමුණෙහි මුලාවටපත් වෙන්නේ නැති නිසා අමෝහ කියලා පාවිච්චි කරනවා. ඊළඟට සඳහන් කරනවා මාර්ගයෙහි නිවනට ඇදගෙන යන්නා වූ මෙහෙවන්නා වූ ශක්තිය ඇති නිසා සම්මා දිට්ඨි කියන වචනේ නීයානික කුසල දිට්ඨි කියලා හඳුන්වලා තියෙනවා. සම්මා දිට්ඨිය මාර්ගයෙහි තමන් නිවනට ඇදගෙන යනවා. නිවැරදිවම සම්‍යක් දිට්ඨියේ පුහිට පුජ්‍යලයා. ඒ නිසා නීයානික කුසල දිට්ඨි කියන වචනෙන් හඳුන්වලා තියෙනවා. නීයානික කියන වචනේ පැහැදිලි කරනවා නීයානික කියලා කියන්නේ නිවනට යොමු කරන්නා වූ කුසල් සහිත දෘෂ්ටිය. සම්මා දිට්ඨි කියලා අට කතාවේ පැහැදිලි කරන කුසල් සහිත දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨි කියලා. මිත්‍යා දෘෂ්ටිය පුරාවටම තියෙන්නේ අකුසල. මිත්‍යා දෘෂ්ටි කියාට හැම වෙලාවෙම රැස් වෙන්නේ අකුසල. ඒ නිසා මෙතන මේ අනුපස්සනා කියන වචනය නැවත පැහැදිලි කරනවා. සතිපට්ඨාන අට කතාවේ ඒක කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. මේ දේශනාව තුළම තවත් සූත්‍රවල මේ කරුණු නැවත නැවත ආපහු විස්තර කරනවා. සතිපට්ඨාන අට කතාවේ ඒක කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. මේ ධම්ම විචය කියන පදය මෙතන විස්තර කරලා නැහැ. ධම්ම විචය පොච්චංග ධර්මයට අයිති වෙන වචනයක්. මෙතන විස්තර කරලා නැත්තේ ඒක මීට සම්බන්ධ තවත් තැනක විස්තර කරලා පැහැදිලි කරන නිසා. ඒ කාරණාව අපිට ඉස්සරහදී මුණ ගැහි කොතනින්ද මේ ධම්ම විචය කියන තැන පදේ පැහැදිලි කළේ කියන කාරණාව. ඒ නිසා සඳහන් කරනවා අමෝහ කියන වචනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුව විමසීම. ධම්ම විචය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුව විමසීමයි කියන එක විතරක් කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. අමෝහස මොහ පටික්ක භව
අමෝහස මෝහ පටික්ක භාව දීප තත්තං ධම්ම විචය අමෝහය කියලා විස්තර කරලා තියෙනවා. ධම්ම විචය කියන පදේ ධම්ම විචය සංඛ්‍යාත අමෝහය කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ මුලින්ම කීව විචය පවිචය ධම්ම විචය කියන මේ මට්ටමට වඩා අපි සතිපට්ඨාන අට කතාවේ එහෙම වචන වගේක් සාකච්ඡා කළා. විචයෝ පවිචයෝ ආදි වශයෙන් වචන ටික. නමුත් මේ වචන දීර්ඝව සාකච්ඡා කළේ නැහැ. අන් ඒ වචන අතර සඳහන් කරලා තියෙනවා විචය කියන මට්ටම, විචය පවිචය ධම්ම විචය කියන මට්ටමට වඩා මෙතන ධම්ම විචය කියන පදයෙන් කියන ප්‍රමාණය වැඩි කියලා සඳහන් කරනවා. අතන පැහැදිලි කරගෙන ආපු මේ වචන වලට වඩා ධම්ම විචය නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ධර්මයේ අනුව විමසීම කියන කාරණාව එකින් එකට වෙනස්. මේ විචය කියන වචනේ පවිචය කියලා කියහම විශේෂ සුවිශේෂ කියන වාගේ අර්ථයක්. එහෙනම් විචය පවිචය ධම්ම විචය කියලා කියන්නේ සාමාන්‍ය අර්ථයට වඩා විශේෂණ අර්ථයකින් පැහැදිලි කිරීම. ප්‍රඥාව වැඩිගෙන වැඩිගෙන නිවන දෙසට දියුණුවේගෙන දියුණුවේගෙන යන විට නැවත ධම්ම විචය කියලා හඳුන්වන්න තැන ලැබෙන නිසා අමෝහය කියන තැනදී ලැබෙන මේ කාරණාව මෝහයට ප්‍රතිපක්ෂ තැනකදී ලැබෙන නිසා ධම්ම විචය මෝහයට ප්‍රතිපක්ෂ තැනකදී, ඒ කියන්නේ මෝහයට මෝහය පිටු දකින තැනකදී චතුරාර්ය සත්‍ය නැත්නම් ධම්ම විචය චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව විමසීම කියන කාරණාව සඳහන් කරනවා. සම්පජඤ්ඤේන විපස්සනා අවිජ්ජා දෝමනස්ස විනයේන භාවනා බලං උත්තාති උත්තන්ති භාවනා බලං උත්තන්ති වේදිතබ්බං. ප්‍රඥාව සහිත විපස්සනාවෙන් දැඩි ලෝභයත්, ප්‍රඥාව සහිත විදර්ශනාවෙන් දැඩි ලෝභයත්. දැන් දැඩි ලෝභය කියලා කියහම අපි දන්නවා දැඩි ලෝභය කියලා කිව්වේ මොන වගේ කාරණාවලටද කියලා. ද්වේෂයත්, ලෝභය සහ ද්වේෂය පිළිබඳව හික්මීමක් තමා තුළ ඇති කරගත හැකි කියන කාරණාව නිසා මේ සතිපට්ඨාන භාවනාවට භාවනා බලයක් කියලා කියනවා. මොකක් නැති කරන්න පුළුවන් නිසාද? අවිද්‍යාව සහ දෝමනස්සය, එහෙම නැත්නම් දැඩි ලෝභය සහ ද්වේෂය පාලනය කරන්න පුළුවන් නිසා මේ සතිපට්ඨාන භාවනාවට කියනවා භාවනා බලයක්. මේ භාවනාව වඩන්න පටන් ගත්තොත් කෙනෙක් එයාට මේක කොයි විදිහට බල මට්ටමටපත් වෙනවද කියන කාරණාව ටිකෙන් ටික ටිකෙන් ටික අවබෝධ වෙනවා භාවනාව වඩන්න පටන් ගත්තාම. මේ සතිපට්ඨාන භාවනාවේ තියෙනවා සුවිශේෂී වැදගත්කමක්. ආනාපාන සතියත් එක්ක මේ කිසිම කාරණාවක් නොදැන යම් කෙනෙක් මේ ආනාපාන සතිය වඩනවා නම් ඒ පුද්ගලයාට පවා සුවයක් දැනෙන්න පටන් ගන්නවා. මේ විදිහට විස්තරාත්මකව කිසිම කාරණාවක් ඔහු දන්නේ නැහැ. නමුත් මේ සිතවිලි දිහා බලාගෙන ඉඳ ගත්තාම, මේ අරමුණ දිහා බලාගෙන ඉඳ ගත්තාම ඔහුට සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි ලෝකේ මේ භාවනාව මේ තරම් ජනප්‍රියයි. සම්මාදික සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික කියලා ભેදයක් නැහැ. ලෝකේ බොහෝ රටවල් වල භාවිතාවට ගන්න භාවනා ක්‍රමයක් මේ භාවනා ක්‍රමය. ඒක තමයි මේ ලැබෙන සුවය. නමුත් ඒගොල්ලෝ ඒ භාවනා ක්‍රමයෙන් ගොඩක් ඉහළට එන්නේ නැහැ. ඉහළට එන්නේ නැත්තේ මෙන්න මේ සීල සම්පත්තිය, සීල විසුද්ධිය ඒගොල්ලෝ ගාව නැහැ. නමුත් ඉහළට එනකොට මොන මොන විදිහට වෙනස් විය යුතුද, කෙසේ කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණා දන්නේ නැති නිසා එතනින් එහාට තියෙන සුවයකට ඒකට එන්නේ නැහැ. නමුත් අර හම්බ වෙන සුළු සුවයට බොහොම ප්‍රියයි. එහෙනම් ඕනෑම කෙනෙකුට සාමාන්‍ය සුවයක් ලැබෙනවා. ඒක මේ භාවනාව විශේෂ සුවිශේෂී බලයක් හැටියට එතන පැහැදිලි කරනවා. මේ භාවනාවේ තියෙන බලයක් බල මට්ටමට දියුණු වුණා කියලා කියන්නේ ඒකයි.
ඒ නිසා මේ කාරණාව කියන භාවනාව නම් විශේෂ ශක්තියක් මිස සිතුවිලි මාත්‍රයක් නොවේ. භාවනාව කියලා කියන්නේ විශේෂ ශක්තියක්. ඒක හිත හිතා ඉන්න සිතුවිල්ලක් එහෙම නෙමෙයි. එහෙනම් චින්තාමය භාවනාමය කියලා ඥාන දෙකක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. හිතන එක වෙන එකක්. භාවනාව කියලා කියන්නේ තව එකක්. එහෙනම් භාවනාව කියලා කිව්වේ අපි මොකද්ද? අරමුණ දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. ඒකටයි භාවනාව කියන්නේ. එහෙනම් ඒක සුවිශේෂී වූ ශක්තියක් කියලා සඳහන් කරනවා. මෛත්‍රී භාවනාව. ඊළඟට පැහැදිලි කරනවා මෛත්‍රී භාවනාව බලයක් වෙන හැටි. මේකට උදාහරණයක් හැටියට සඳහන් කරන කාරණාව. අපි මෛත්‍රී භාවනාව පිළිබඳවත් මීට කලින් කරුණු කීපයක් සඳහන් කළා. ඉස්ලාම මෛත්‍රී වැඩි යුත්තේ තමන්ට. තමන්ට වඩලා ඉවර වෙනකන් කවදාවත් අන් අයට මෛත්‍රී කරන්න පුළුවන්කම නැහැ. එහෙනම් මම සුවපත් වේවා නැත්නම් මම නිරෝගී වේවා කියලා වඩන්න පටන් ගත්තොත් මට සුවයක් ලැබෙන්නම ඕනේ. මට නිරෝගී බව ලැබෙන්නම ඕනේ. මම හොඳටම සුවපත් වෙලා නම් මම හොඳටම නිරෝගී වෙලා නම් තමයි මට පුළුවන්කම තියෙන්නේ අන් අයට ඒ සුවයේ නිරෝගී බව දානය කරන්න ප්‍රදානය කරන්න. තමන්ගේ පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වාම බලාගෙන යනකොට කිසිම අපහසුතාවයක් නැති වෙන්න ඕනේ. හරියට වතුර දාපුවාම යම් තැනකින් යම් නලයකට බටයකට වතුර දාපුවාම මග කොහෙවත් නොරැඳී අනිත් පැත්තෙන් පිට වෙලා යනවා වගේ තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ කිසිම දෝෂයක් නොදෙන්න තරමට තමන් සුවපත් වෙන්න ඕනේ. එතකොට තමයි මෛත්‍රියේ බලයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ මෛත්‍රියේ බලයක් බවට පත් වුණාට පස්සේ ඕනෑම අසනීප තත්ත්වයක් සුවපත් කරගැනීමේ සුවිශේෂී හැකියාවක් ඒ පුද්ගලයාට තියෙනවා කියලා සඳහන් කරනවා. යටත් පිරිසෙන් අපි කලින් පැහැදිලි කරන්න ඇති මේ පිළිකාවක්, වකුගඩු රෝගයක්, හෘද රෝගයක් වගේ දෙයක් තමන්ගේ ශරීරයෙන් ඉවත් කරනවා කියන එක මෛත්‍රිය බලයක් බවට පත් කරගත්ත පුද්ගලයාට ඉතා සාමාන්‍ය දෙයක්. ඒක මෛත්‍රී භාවනාවේ ඉහළ ප්‍රතිඵලයක් නෙමෙයි, ඒක මේ මෛත්‍රියේ සාමාන්‍ය තත්ත්වයක්. ඊළඟට ඒ කාරණාව පැහැදිලි කරනවා කොයිතරම් වේගවත්ද ඒ තත්ත්වය. අපි සමහරලාට බෙහෙත් පෙත්තක් පාවිච්චි කරනවා. හිසේ රදයක් එනවා. බෙහෙත් පෙත්තක් පාවිච්චි කරනවා. ඒ බෙහෙත් පෙත්ත ක්‍රියාත්මක වෙලා අපි සුවපත් කරන්න විනාඩි 15ක් 20ක් ගත වෙන්න පුළුවන්. නමුත් මේ මෛත්‍රියේ බලයක් මට්ටමට දියුණු කරගත්ත පුජ්‍යලයාට හිසේ රදේ ඇති වෙන ඒ මොහොතේම හිසේ රදේ නැති කරන්න, කුසේ වේදනාව ඇති වෙන මොහොතේම කුසේ වේදනාව නැති කරන්න, කොන්දේ වේදනාව ඇති වෙන මොහොතේම කොන්දේ වේදනාව නැති කරන්න පුළුවන් මහ පුදුම ශක්තියක් තියෙන නිසා තමයි භාවනාව කියලා කියන්නේ සුවිශේෂී වූ ශක්තියක්, භාවනා බලයක් කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට සර්පෙක් දෂ්ට කෙරුවොත් ඉතාම විෂ සහිත සර්පෙක් වෙන්න පුළුවන්. ඔහු දෂ්ට කරලා මගේ ශරීරයට ඇතුල් කරපු විෂ ඔහු දෂ්ට කරපු මුඛයෙන් ආපහු පිට කරන තරම් පුදුම ශක්තියක් මේ භාවනාවට තියෙනවා. ඒ නිසා භාවනාව බලයක් කියන වචනය නැවත නැවත පැහැදිලි කරනවා. දුක, බය, ශෝකය, පරිදේවය කියන මේ දේවල් ඊළඟට පැහැදිලි කරනවා. මේ ද්වේෂය, දුක කියලා කියන්නේ ද්වේෂයක්. එතකොට බය කියලා කියන්නේ ද්වේෂයක්. ශෝකය කියලා කියන්නේ ඒකත් ද්වේෂයක්. පරිදේවය කියලා කියන්නේ ඒකත් මේ ද්වේෂයක්මයි. එහෙනම් මොකද්ද පරිදේවය කියලා අපි පැහැදිලි කළේ වචන කී කියා වැළපීම. මේ හැම දෙයක් තුළම ද්වේෂය තියෙනවා. එහෙමනම් මෛත්‍රියේ බලයක් බවට පත් වෙච්ච පුජ්‍යලයා ගාව දුකක් නැහැ, බයක් නැහැ, ශෝකයක් නැහැ, පරිදේවයක් නැහැ. මොකද මෛත්‍රිය වැඩුණා නම් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. පිළිකුල කියන ධර්මතාවය ඇති වෙන්නේ නැහැ. පිළිකුල ඇති වෙන්නේ ද්වේෂයක් තියෙන නිසා. නමුත් මේවා අපිට තේරෙන්නේ අතිසියුම්. නමුත් ඒ තුළ ද්වේෂයක් තියෙනවා. එහෙනම් මෝහය නැත්තම්
ලෝභය කියන තැන රාගය කියන ධර්මතාවයේ ආදී ධර්මතාවයන් දැඩි බැඳීම් අල්ලා ගැනීම නන්දි කියලා කියන බැඳීම නන්දි රාග කියලා කියන දැඩිව අල්ලා ගැනීම මේ සියලු දේවල් තියෙන්නේ ලෝභය කියන ධර්මතාවය ගාව. එහෙනම් පැහැදිලි කරනවා දේශයේ තමන් තුළ අඩු වෙන බව තමන්ට වැටහෙනවා නම් ඒ භාවනාවේ බලයක්. කලින් මන්නක බොහෝම ද්වේෂය තිබුණා. දැන් භාවනාව කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් මටම වැටහෙනවා ඉස්සර තරම් මට දැන් කේන්තියන්නේ නැහැ කියලා. එහෙනම් දේශයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙමි යනවා නම් ඒක මේ භාවනාවේ තියෙන බලයක් කියලා දැනගන්න පුළුවන්. එහෙම දැනගන්නවා කියලා සඳහන් කරනවා. මෙතන සඳහන් කරලා තියෙන්නේ කුමක්ද? තමාට තමන් සංසන්දනය කරලා පරීක්ෂා කරලා බලන්න කියලා. මේ දේ සමහර ජීවිතේ මම අකමැතිම දෙයක්. අපි කියන මේ මොන දෙයකට කැමති වෙනවද මම මෙන්න මේ වැඩේට කැමති නැහැ. නැත්නම් මේ අසාධාරණයට කැමති නැහැ. මේ වෙන වැඩේට මේ කරන වැඩේට මම කැමති නැහැ. මේ දේ දැක්කොත් මට හැමදාම කේන්ති යනවා. මම කැමති නැති නිසා. නමුත් දැන් තමා තුළින්ම පරීක්ෂා කරනවා වෙනදා මේ වැඩේ දකින්නකොට මට කේන්ති යනවා. නමුත් දැනුත් කේන්තියක් එනවා. නමුත් එදා වගේ කේන්ති එන්නේ නැහැ. තව ටිකක් කල් ගියාම දැන් මට මේ දේ දැක්කම ඒක නිකන් සාමාන්‍ය දෙයක් විතරයි. නේද? තමා තුළින්ම ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්කමක් ඇති වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා භාවනා වැඩෙමින් තියෙනවා කියන කාරණාව. මං ගාව දැන් භාවනාව වැඩෙමින් තියෙනවද? ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන් මේක පාලනය වෙලා තියෙනකොට සතුටක් උපදිනවා. එහෙනම් මා තුළ දැන් භාවනාව වැඩෙනවා කියන කාරණාව නිසා. ඊළඟට පින්නතරි සඳහන් කරනවා කතමා අනුපස්සනා. මොකද මේ කතමා අනුපස්සනා? එතන සඳහන් කරන්නේ මොකද්ද මේ අනුව බලනවා කියලා කියන්නේ මොකද්ද? කතමා අනුපස්සනා කියන පදය කොයි ආකාරයෙන් විස්තර කරනවද, කොහොම විස්තර වෙනවද කියන කාරණාව මම හිතනවා මේ සඳහන් කරන වචන ටික අපි කලින් සාකච්ඡා කළා කියලා. ඒක අපි මෙතෙන්ට ආවේ ඇරිලා නම් ඒ වචන ටික ආපහු මෙතන සඳහන් කරලා තියෙනවා. මේ කතමා අනුපස්සනා කියන එක අටකතාවේ සඳහන් කරලා තියෙන හැටි. පඤ්ඤා පජානන විචයෝ ධම්ම විචයෝ සංලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පණ්ඩිච්ඡං කෝසල්ලං නේපුඤ්ඤං වේබහුවා චින්තා උපපරික්ඛා භූරිමේදා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤා පතෝදු පඤ්ඤා පඤ්ඤා ඉන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදු පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසු පඤ්ඤා පජ්ජෝතු පඤ්ඤා රතනං අමෝහෝ ධම්ම විචයෝ සම්මා දිට්ඨි කියන මේ කාරණා වචන වශයෙන් අපි සාකච්ඡා කළේ නැති. අපි මේ කාරණාව වචන වශයෙන් කෙටියෙන් සාකච්ඡා කරමු. මේ කතමා අනුපස්සනා කියන වචනේ විස්තර කරලා තියෙන හැටි. ඒක තේරුම් වශයෙන් කරුණු කාරණා රාශියක් පැහැදිලි කරනවා. ඒ කරුණ නුහුරු නුපුරුදු වචන. සමහරట్లాට මේ වචන අපිට අහලා නැති නුහුරු වචන තියෙන්න පුළුවන්. මේ යම් දේශනාවක මේ නුහුරු නුපුරුදු වචන ඇහෙනකොට ඒත් සමහරట్లాට අපේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. මේ කවදාවත් අහලා නැති වචන. එතකොට ද්වේෂයක් ඇති වෙනවා. එහෙම නැත්තම් කම්මැලිකමක් එනවා. ඒ වචන ටික අහගෙන ඉන්නේ. ඒ නිසා පෙර තිබිච්ච උද්‍යෝගයේ උනන්දුව නැතුව අපි දන්නේම නැතුව අර හිතයි ගතයි දෙකම පණ නැති කරවන කෙනා අපි ළඟට එනවා. කවුද? තීන මිද්ද. තීන කියලා කියන්නේ හිත පණ නැති කරනවා.
මිත්‍ය කියලා කියන්නේ කය පරිණිත කරනවා. මේ දෙන්න පරිණිත කරාම අපි දන්නේම නැතුව නිදිමත හැදෙනවා. නමුත් අර අකමැත්ත එනවා නම් කලින් අහලා නැති දේවල් වලට ඒ තුලත් මොකද්ද තියෙන්නේ? මුලින් කතා කරපු ද්වේෂය එතන තියෙනවා. අකමැත්ත කියලා කියන්නේ ද්වේෂය. ඒ නිසා ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා. කලින් අහලා නැති බර වචන, තේරුම නොදන්නා වචන අහනකොට හිතේ නොකමැත්තක් හරි ද්වේෂයක් හරි ඇති වෙනවා නම් තමන් තාම නිවනට ඒ තරම් සුදුසු පුජ්‍යලෙක් නෙමෙයි කියලා. තාම නිවනට සුදුසු නෑ. එහෙමනම් මෙන්න මේ සියල්ල එකතු වෙච්චාම කියන්නේ කෙලෙස් කියලානේ. මෙන්න මේ ක්ලේශ කියන ධර්මතාවය පුද්ගල චිත්ත සංතානය තුළ ඉදිකටු මුණතක් තරම් ප්‍රමාණයක්වත් නැති වෙච්ච දවසට තමයි මේ කතා කරන ලෝකයේ උත්තරීතර තැනට යන්න පුළුවන්කම ඇති වෙන්නේ. ක්ලේශය කියන එක ඒ තරම් නැති කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මෙහෙම දේශ එනවා නම් දැනගන්න ඕනේ තාම මම තාම ඒ මහෝත්තමයන්න් වහන්සේ ලැබෙන්න අපතනට යන්න සුදුසු කුජලේ නෙමෙයි කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ සූත්‍රය තුළම මේක විස්තර කරන තැන නිවන කියලා කියන්නේ කොහොමද අපට හුරු පුරුදු තැනක්? අපට හුරු පුරුදු තැනක් නෙමෙයි. නිවන අපට හුරු පුරුදු නැත්නම් තවම නිවනට යන පාර පුරුදුත් නැහැ. අපි කවදාවත් ගිහිල්ලා නැති තැනකට යන්නේ. ඉතින් අපි සමහරවිට පාර යනකොට සැකයි මේක හරිම පාරද? එහෙමනම් නිවන හුරු පුරුදුත් නැත්නම් නිවන ළඟට කිට්ටු වෙනකොට ඒ පාර පුරුදුත් නැති නිසා අර වචන අපට පුරුදුත් නෑ තමා. එහෙනම් දේශයක් නැතුව ඒ වචන ටික ටික ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම කියලා හොයන්න පුරුදු වෙන්න ඕනේ. දේශයේ ඇති නොකර ඒ අධ්‍යයනය කරගෙන ඉස්සරහට යන පුජ්‍යලයට පමණයි මේ නිවන කියන තැනට යන්න පහසුකමක් තියෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා සංසාරේ කෝටි ගණන් ආත්මවල අපි ඕන තරම් සැරිසරලා තියෙනවා. නමුත් තාම අපිව නිවන් දැක්කේ නැහැ. කෝටි ගණන් ආත්මවල සැරිසරුවා තාම නිවන් දැක්කේ නැහැ. ඇයි ඒ නිවන් දැක්කේ නැත්තේ? මේ නිවනට යන පාරේ මෙන්න මේ වාගේ විස්තර කරපු කරුණු හරියට සිහියෙන් සංයමයෙන් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉස්සරහට ගමන් කරන්න අද වගේම එදත් මේ මෙලිකම අපට ඇති වෙච්ච නිසා අදත් මේ මෙලිකම ඇති වෙනවා නම් දැනුත් ඒ වචන ඇහෙනකොට ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අපි තවත් ලං වෙන්නේ තවත් හුඟක් ඈතට මේ ගමන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ හැම කරුණක්ම මනස සිහියෙන් බොහොම මෛත්‍රී සිතුවිල්ලෙන් යුක්තව අධ්‍යයනය කරගෙන පුරුදු කරලා තේරුම අවබෝධ වෙන්න පටන් ගත්තාම තමාතුළුම උපදින පුදුමාකාර ප්‍රීතියක්. ඒ නිසා ඒ කාරණාව දිගින් දිගට පැහැදිලි කරලා තියෙනවා. යම් පුද්ගලයෙකුට බණ ඇහුවත් කේතියනවා කියලා. ගැඹුරු වචන අහනකොට, තේරෙන්නේ නැති වචන ඇහෙනකොට එහෙම කේතියනවා. එන සමහරලාවට නැගිටලක් යනවා. බොහොම ශ්‍රද්ධාවෙන් වාඩි වුණේ නමුත් තමට තේරෙන්නේ නැහැ ධර්මදේශනාව ගැඹුරුයි. එහෙම වුණාම එතන නැගිටලා ඉඳලා යනවා. ඒ කියන්නේ අපිට තාම නිවන තේරෙන්නේ නැහැ කියන එකයි. නිවන් දකින්න තිය නිවන තේරුම් ගන්නවත් තාම පුළුවන් තැනක නැහැ. ඒ නිසා මනස සංයමයක් මෙතන පුරුදු කිරීමක් කරලා තියෙනවා ඒ කාරණාව නිසා. ඊළඟට පැහැදිලි කරනවා ඒ වචන ටිකෙන් ඇහෙන ඇතැම් කරුණ පිළිබඳව අකමැත්තක් ඇති වෙනවා නම් ඒ පුජ්‍යලයා නිර්වාණයට තියෙන්නේ එවන්ම අකමැත්තක්. ඒ මොන හේතුව නිසාද? නිවන කවදාවත් අපි ගියපු නැති අපට හුරු නැති තැනක් නිසා අපේ අකමැත්ත අප්‍රියතාවයේ කියන මෙතන දේශ මූලික සිතුවිලි පැදිලා තියෙන නිසා. එහෙනම් ද්වේෂය කියන එක නැත්තටම නැති වෙන්න ඕනේ. නිවන ගාවට යන්න. භාග්‍යවතුන් වහන්සේගේ මේ හැම වචනයක්ම අපිට අවබෝධ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා රතනයක් වගේ. දැන් එහෙනම් රතන තේරුම් ගන්න ඕනේ ඉස්සරලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් හරියට අවබෝධ කරගුවොත්
නිවන සඳහා ඒ ප්‍රමාණවත් එකම වචනයයි. ඉතින් අපි මේ දේශනාව පුරාම සඳහන් කරනවා මේ සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා. අපිට ජීවිත දහස් ගණනක් අධ්‍යයනය කරුවා තේරුම් ගන්න බෑ කියලා. එහෙනම් මේ තරම් සංසාරේ ආත්ම කෝටි ගණන් ඇවිල්ලා අපට හම්බ වෙච්ච නැති නිවන කියන ධර්මතාවය මේ මහා ඍෂිවරයන් වහන්සේගේ එක වචනයක් තේරුම් ගත්තොත් ලබලා දෙන්න පුළුවන් නම් ඒ එක බණ පදයකට මොන තරම් ශක්තියක් තියෙනවද කියන කාරණාව. ඒ නිසා මෙතන පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම හරියට රතනයක් වගේ අවබෝධ කරගන්න ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න ඕනේ කියලා. මොකද අපි අහලා නැති ගැඹුරු වචන ඒ සේරම භාග්‍යතුන් වහන්සේගේ වචන නම් ද්වේෂය ඇති කරගන්නවා කියලා කියන්නේ බුද්ධ වචනේ පිළිබඳව. මට ඕනේ වචනේ එතන නෑ. මට ඕනේ ගමන නෙවෙයි මේ තියෙන්නේ. මට භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ගමනයි මට යන්න තියෙන්නේ. ඒ නිසා ඒ කාරණාව මනාව අවබෝධ කරගන්න කියලා දේශනා කරනවා රතනයක් වගේ. ඊළඟට සඳහන් කරනවා එහෙම අවබෝධ කරගන්න අවශ්‍යතාවය තිබුණත් වාසනාව නැති නිසාද කොහෙද අපිට රතන හම්බුන්නේ කියලා. ඉතින් අපි එකයි මේ රතන පිළිබඳව මුලින් පැහැදිලි කළේ මෙහෙම රතන තියෙන්නත් පුළුවන් කියලා. පුළුවන් නෙමෙයි තිබුණා. ඒ නිසා අපිට තේරුන්නේ දැන් රත්‍රන් පිළිබඳව අපි කලින් සාකච්ඡා කළා. අපි ගාව තියෙන වම රත්‍රන්ද එහෙම නැත්නම් සාගරයෙන්ද ගත්තේ කියන වචනය අපි කලින් සාකච්ඡා කළා. ඊළඟට බෝධි මූලයේදී භාග්‍යතුන් වහන්සේ තත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා පහළ වෙන ආසනය වජ්‍රාසනය. එනම් මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කෙරේ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාරයේ ඇවිදගෙන ආවේ මේ ආසනය වෙනුවෙන්. වජ්‍ර කියලා කියන්නේ නම් දියමන්ති වලට. වජ්‍රාසනය කියලා කියන්නේ දියමන්ති ආසනයක් වගේ අර්ථය. එහෙමනම් මේ දියමන්තිත් වර්තමාන ලෝකේ අපි දකින දියමන්ති වෙන්න බැහැ. දැන් අපි දකින රත්තරන් රත්තරනුත් නෙමෙයි නම් ධර්මයට අනුව බලනකොට මේ දියමන්ති ඊට වඩා වටින දෙයක්, ඊට වඩා වටින මාණික වර්ගයක් හැටියට එතන පහළ වෙන්න ඇත්තේ. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරන්නේ නැතියා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේට පහළ වෙච්ච වජ්‍රාසනයවත් තේරුම් ගන්න පුළුවන්කමක් අපිට නැහැ. ඒ නිසා ඒක අපිට අවාසනාවක්ද කොහෙද මේ රතන වැටෙන්නේ නැති නිසා බුද්ධ රතනය කියලා කියහම ඒ හරියට වැටෙන්නේ නැතුව යනවා. ඒ නිසා මනාව බුද්ධ රතනය, ධර්ම රතනය, සංඝ රතනය කියන කාරණාව අවබෝධ කරගන්න හැම වෙලාවෙම ජීවිතේ වෙහෙසිලා මහන්සි වෙලාම කටයුතු කළ යුතුයි. ත්‍රිවිධ රතනය තේරෙන්නේ නැති වුණොත් අපිට කවදාවත් රත්නත්‍යයේ සරණ යන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා සැක නැතුවම ත්‍රිවිධ රතනයම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. අන්න එහෙම අවබෝධ කරගන්න හරියටම බැරි වුණොත් අපිට මේ නිවන අපි බලාපොරොත්තු වුණාට වඩා තව ඈත් වෙන්න පටන් ගන්නවා. පින්නදින මේ තියෙන ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒ සඳහා කොච්චර ප්‍රමාණවත්ද? ඒ නිවන සොයාගෙන යන්න අපි ගාව තියෙන මේ ශ්‍රද්ධාව, අපි ගාව තියෙන මේ ප්‍රඥාව කොයිතරම් ප්‍රමාණවත්ද? අපි අර වචන පැහැදිලි කරන තැන පඤ්ඤා ඕභාසු ප්‍රඥාවේ ආලෝකය. ඕභාසු කියලා කියන්නේ ප්‍රඥාවේ එළිය. හිරු එළිය, සඳු එළිය, ප්‍රඥාවේ එළිය. එහෙනම් ප්‍රඥාව තියෙන පුජ්‍යලයා පුදුම විදිහට මේ ලෝකේ ආලෝකමත් පුජ්‍යලෙක්. අන්නේ ප්‍රඥාවේ ආලෝකයෙන් පුළුවන් නිර්වාණය හොයාගෙන යන්නේ ඒ ප්‍රඥාවේ ආලෝකයේ පහළ වෙන්නේ මේ ශ්‍රද්ධාව කියන කාරණාව අපි ගාව මනාව ප්‍රගුණ වෙලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව ආලෝකමත් කරන්නේ. ඒ නිසා ඒ කාරණාව සඳහන් කරනවා අප්‍රියතාවය, අකමැත්ත, පිළිකුල ඒ හැමදෙයක් තුළම දේශයේ තියෙනවා. මනාව ශ්‍රද්ධාව දිනු වෙච්ච පුජ්‍යලයා පිළිබඳව පුජ්‍යලයා තුල කවදාවත් ධර්ම කාරණාව පිළිබඳව දේශයක් හටගන්නේ නැහැ. ඒක තේරුම් ගැනීමේ කුතුහලයක් සහ ආසාවක් තමයි එතන උපදින්නේ. එහෙම වුණොත් ඊටාම කෙටි කාලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා.
ඊළඟට බුද්ධ ශාසනයේ විශේෂත්වය කෙනෙකුට එකපාර තේරුම් ගන්නත් බැහැ කියලා සඳහන් කරනවා. මෙහි උගන්වන්නේම කොහොමද අපිට සුවයක් ලැබෙන්නේ? බුද්ධ දේශනාවත් එක්ක අපිට සුවයක් ලැබෙන්නේ. මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කිරුවේ යම අතහැරියට පස්සේ සුවයක් ලැබෙනවා කියලා. අතහැරියට පස්සේ ලොකු සහනයක් ලැබෙනවා මිස ලොකු සහනයක් ලැබලා අතහරිනවා කියන තැන නෙමෙයි. සහනයක් ලැබලා මම මේවා ඔක්කොම අතහරිනවා. එහෙම නෙමෙයි. අත්හැරීම නිසා සහනයක් ලැබෙනවා. ඒක තමයි විශේෂත්වය. ඒ සහනය හොයන්න නම් අත්හැරලම බලන්න. එහෙම අත්හැරපු පුද්ගලයාට තමයි සුවේ දෙන්න පටන් ගන්න. එහෙනම් මං හිතන්නේ අපි මුලින්ම පැහැදිලි කරලා තිබුණා මේ අත්හැරීම කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ ඉස්සරලාම අපිට කොතනින්ද පැහැදිලි කළේ? ඒ අපිට දේශනා කළා නිත්‍ය සීලයක් පන්සිල් කියලා. මේ සිල් පද පහ ඇතුළේ තියෙන්නේ මෙන්න මේ සඳහන් කරන ශ්‍රේෂ්ඨ අත්හැරීමේ ආරම්භය. මම මගේ ජීවිතෙන් කවරදාකවත් අනුන්ගේ ප්‍රාණය නැති කරනවා කියලා හටගන්න ක්ලේශය සදහටම අතහැරලා දානවා. කවදාවත් අනුන්ගේ පණ නැති කරන්නේ සදහටම අත්හරිනවා. කවදාවත් මාංශතු වස්තුවක් මං සොරසිතින් අරගන්නෙම නෑ. සදහටම අනුන්ගේ වස්තුව ගන්නවා කියන එක මම අත්හැරලම දානවා. මේක මේ අත්හැරීමේ මහ පුදුමාකාර තැන. මේ කරුණ පහ අත්හරින්න පුළුවන් වුණොත් දැනෙන සුවය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරන්න බෑ. මොකද මේ පුද්ගලයා කිසිම දවසක බය නෙමෙයි ජීවත් වෙන්නේ. එයා මරණයට කොහොමවත් බය වෙන්නේ නැති කෙනෙක්. මොකද හොඳට දන්නවා සීල් තියෙනවා මංගාව කියලා. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය ඇති වෙන විවිධාකාර අපහසුතාවන්ගෙන් බේරන්න බැරිම වුණොත් සමහර කාල විපත්ති එන්න පුළුවන්. දුර්භික්ෂේනවා. එහෙම නැත්නම් මහ ගම් වතුර එනවා. මේ වගේ දේවල් වලින් බේරන්න බැරි නම් මොකද භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන උපදේශය? සියලු දෙනාම සිල්වත් වෙන්න. සියලු දෙනා වහ වහ සිල්වත් වෙන්න. මේ දුර්භික්ෂේ මේ ගම් වතුරෙන් බේරෙන්න බෑ. නමුත් මැරෙනවා ඒක ඇත්ත. මැරුණට බය නෑ. සිල් මතයි ඉන්නේ. එහෙනම් මේ අත්හැරීමේ තියෙන සුවය සිල් මත ඉන්න නිසා මැරුණත් ඒ පුද්ගල සුගතියක මිසක් කවදාවත් දුගතියකට ගමන් කරන්නේ නැහැ කියන කාරණාව. එහෙනම් අත්හැරීම. එතනින් පටන් අරගෙන ක්‍රමානුකූලව අත්හැරල නිදහස් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වය. අත්හරින්න හරින්න දැනෙන්නේ සුවය. ඊළඟට සඳහන් කරනවා අන්න ඒ පුද්ගලයාට කලින් නොවිඳපු සුවයක් ඉබේම ලැබෙන්න පටන් ගන්නවා. කලින් විඳලම නැති මහා අමුතුම සුවයක්. ඒ අමුතු සුවය ලැබෙන්නේ මෙන්න මේ කරුණ නිසයි කියලා දැනගත් තැන ඉඳලා ඔහු පෙළඹෙන්නේ ඒ සුවය හොයාගෙන යයි. ඒක නොදන්න නිසා ලෞකික ලෝකයේ උත්සාහ කරන්නේ වෙන වෙන සුවයන් හොයාගෙන යන්නේ. මේක තේරුම් ගත්ත පුද්ගලයා උත්සාහ කරන්නේ අන් සියල්ල අතහැරලා මේ ඔස්සේ ගමන් කරන්න. හැබැයි ඔහු ජයග්‍රහණය කරා ගමන් කරන පුද්ගලයා.